නියෝජක කතානායකතුමනි මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙත් මිසිතුවන්ත වෙනවා. අපි කවුරුත් දන්නවා අපේ රට මේ නිශ්චිත මොහොතේ තිබෙන්නේ ඉතාමත් දරුණු ආර්ථික සමාජීය අර්බුදයක. බොහෝ අය මේ අර්බුදය උත්සාහ කරමින් තිබෙනවා උහා දක්වන්න ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් කියලා. අප විශ්වාස කරනවා මේ අර්බුදයට ආර්ථික ප්‍රතිපත්තිය සැලකිය යුතු ප්‍රමාණකින් ඉවහල් වී තිබෙන බව. එහෙත් මේ අර්බුදයේ පදනම් බවට පත් වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය. අපි මේ අර්බුදයෙන් ගොඩ එනවා නම් මේ දේශපාලන සංස්කෘතියෙන් මිදීම සඳහා වූ දැක්මක් සහ සැලැස්මක් අපිට තිබිය යුතු තිබෙනවා. එසේ නැතුව අපිට කවර ආර්ථික සංවර්ධන යෝජනාවන් ආර්ථික ප්‍රතිපත්තීන් තිබුණත් මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. මේ විනාශකාරී නාස්තිකාරී දූෂණ තමගේ බලය පමණක් කේන්ද්ර කරගත් දේශපාලන සංස්කෘතියක් තියාගෙන ඒ තමයි මේ අර්බුදයෙන් ගොඩ එීමේ ප්‍රධානම පදනම කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම මේ අර්බුදය අපි අපට පිටින් කවුරු හරි ගෙනල්ලා අපිව ගොඩ දාලා දෙයිද? සමහර අය කල්පනා කරනවා විදේශීය මූල්‍ය සමාගම් විසින් අපි ගොඩ දාලා දෙයි. සංවිධාන විසින්. ත විදේශීය රටවල් විසින්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කඩා වැටුණු කිසි රටක් කිසිදු සංවිධානයක් හෝ රාජ්‍ය විදේශීය රාජ්‍යයක් විසින් ගොඩ දමා දෙන්නේ නැත. අපි සමත් වෙන්න ඕනෙම සංවිධානවල සහ එම විදේශීය රාජ්‍යයන්ගේ සහාය ලබා ගන්න. හැබැයි මෙම ගොඩ ගැනීමේ සක්්‍යතාවේ තිබෙන්නේ මේ රට තුල ඇති කරගන්නා ලද වෙනසකින් විතරක්මයි. වෙන කිසිවෙක් මේ අර්බුදයෙන් අපිව ගොඩ දාමා දේවි කියලා විශ්වාස නොකළ යුතුයි. ඒ ගොඩ ගැනීමට හැකියාව ලැබෙන්නේ මෙම අර්බුදය අපේ රටේ මානව සම්පත, අපේ රටේ සම්පත්, අපේ රටේ පිහිටීම්, අපේ රටේ ශිෂ්ටාචාරය, ලෝක දේශපාලනය මේ සියල්ල ඉතා හොඳින් මනවින් කළමනාකරණය කරමින් අපේ සක්්‍යතාවේ උඩට ගැනීමෙන් පමණයි අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැතු හුදු වැකිවලින් හුදු වාක්‍ය කණ්ඩවලින් මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. ඒ වගේම ලෝක ඉතිහාසයේ හැම තැනකම මෙවැනි කඩා වැටෙන අර්බුදයකදී ඒ කඩා වට්ටන්න දායක වූ අය විසින් කඩා වැට්ටීම ගොඩ අරගෙනනේ. ඒ ඇයි මෙවැනි කඩා වැට්ටීමෙන් ගොඩ එන්න දේශපාලන ව්‍යාපාර ආණ්ඩු පමණක් නෙවෙයි පොදු ජනයාගේ සක්‍රීය මැදිහත්වීමක් අවශ්‍යයි. එය දරා ගැනීම, කාර්යක්ෂමභාවය, මැදිහත්වීම මේ සියල්ල සහිත පොදු ජනයාගේ මැදිහත්වීමක් අවශ්‍යයි. ඒ පොදු ජනයාගේ මැදිහත්වීම උද්දීපනය කරන්නේ කොහොමද? කිසිසේත්ම කඩා වැටීමට වගකිය යුතු අය, මේ විනාශය ඇති කිරීමට මූලික වූ අය මුලසුනේ තබාගෙන පොදු ජනයාගේ උද්දීපනයක් ඇති කරන්න බෑ. ලෝකයේ හැම තැනම කඩා වැටුණු රටක් රටක් පමණක් නෙවෙයි ආයතනයක් වුණත් ගරු සභාපතිතුමනි. යම් ආයතනයක් කඩා වැටෙනවා නම් ඒ කඩා වටන්න වගකිය යුතු සභාපතිවරයා විසින් නැවත ඒ ආයතනය ගොඩනගන බව එහි සමාජිකයන් විශ්වාස කරන්නේ නෑ. රටකුත් එහෙමයි. එනිසා ලෝකයේ කඩා වැටුණු හැම රටක්ම ඒ රටේ පොදු ජනයා උද්දීපනය කරලා ගෙන එන්න නම් නව දේශපාලන මුහුණුවරක් නායකත්වයක් රටකට අවශ්‍යයි. ඒක තමයි තිබෙන්නේ. එනිසා ඕනෑම වෙලාවකදී කඩා වැටුණු රටක් ඉදිරියට ගෙනීමේදී එහි පොදු ජනයාගේ සක්‍රීය මැදිහත්වීම දායකත්වය ලබා ගන්න නම් අනිවාර්ය ලෙස ජනතාවගේ ජනවරමකින් ආණ්ඩුවක් හදාගත යුතුයි. ද වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව තිබුණු රාජපක්ෂ ආණ්ඩුවට ජනවරම අහුසි වී තිබෙන්නේ. ජනාධිපතිවරයාට ලක්ෂ 69ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ එතන සාධක දෙකක් තිබුණා. එකක් ගෝඨාභය රාජපක්ෂ ඔහු විහිම එම ප්‍රතිඵල එක සාධකයක්. දෙක රනිල් වික්‍රමසිංහට තිබුණු විරෝධය. ඒ දෙක මත තමයි ගෝඨාභය රාජපක්ෂට ජනවරම ලැබින්නේ. දැන් මොකද සිදු වී තිබෙන්නේ? එම ජනවරම උසුලන ලද ගෝඨාභය රාජපක්ෂ ඉවත් වී තිබෙනවා. තමන්ට ප්‍රතිපක්ෂව ජනවරම ලැබුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා තිබෙනවා. ඒ අරුම් පුදු වැඩක් නේ. එහෙනම් පළවෙනි එක මොකද්ද? නව ජනවරමක් අපේ රට අවශ්‍යයි. පාර්ලිමේන්තුව ගත්තා. මේ පාර්ලිමේන්තුවේ මා හිතන ඉතිහාසයේ
වැඩිම පළාත් මේ සමානුපාතික ඡන්ද ක්‍රමයටද වැඩිම මන්ත්‍රී දුර ගත්තු පාර්ලිමේන්තුව 2022 දුනෝ. ඒ පාර්ලිමේන්තුව සංහිතය දෙස බැලුවොත් ඒ පාර්ලිමේන්තුව විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ ඡන්ද ව්‍යාපාරයේ දෙස බැලුවොත් ඒ මුළුමනින්ම සිංහල බෞද්ධ ඡන්ද මත පදනම් වුණු ඡන්ද ව්‍යාපාරය. ඒ නිසා තමයි කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු අපේක්ෂකෙක් සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් නොවෙන්නේ. බේරුවලින් මුස්ලිම් අපේක්ෂකෙක් ඉදිරිපත් නොවෙන්නේ. එනිසා සාමාන්‍යයෙන් ගත්තොත් ඒ ජනවරම ඇතුලේ 70%කට එහා ගියපු සිංහල පදනමක් ඒ ජනවරමට තිබුණා. ඒ පදනම නියෝජනය කරේ මහින්ද රාජපක්ෂ. ඒ ජනවරම ඇතුලේ තිබුණේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සඳහා වූ ඉල්ලීම. දැන් ਉਹ අගමැති ධූරයේ නේ. එහෙනම් ඒ ජනවරම අහෝසි. එහෙමනම් මොකද තිබෙන්නේ? ඒ ජනවරමට අවංක නැහැ. ඒ ජනවරමට අවංක නැහැ. ඒ නිසා දැන් කළ යුතු වන්නේ කුමක්ද කරු නියෝජක කතානායකතුමනි? මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් නව ජනවරමකට අපේ රටේ ජනතාවට අවස්ථාවක් ලබා දිය යුතුයි. එතනදී ජනතාව කල්පනා කරනවා අර්බුදයක් තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා තමයි මේ අය පාලන බලයට අපි ගේන්නේ. ඒ නිසා නිස්සක වශයෙන්ම එම නව පාලනයට අපේ රටේ ජනතාව අවුරුද්දක එකහමාරක විරාම කාලයක් ලබා දෙනවා. අද මේ පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික වේවා බහුපාර්ශ්වික වේවා ඒකපාර්ශ්වික වේවා මුන වර්ගයේ ආණ්ඩුවක් හදුවත් ගරු නියෝජ්‍ය කතානායකතුනි පහවදා විසඳුම් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ අර්බුදයට පසුවදා විසඳුම් ලබා දෙන්න හැකියාවක් නැහැ. එහෙමනම් ජනතාවගේ අනුමැතිය සහිත විරාම කාලයක් අවශ්‍යයි. ඒ ජනතාවගේ අනුමැතිය සහිත විරාම කාලයක් ලැබෙන්නේ නව ජනවරමකින් පමණයි. ඒ නිසා නව ජනවරමකට යමු කියන එක තමයි අපේ යෝජනාව. හැබැයි බොහෝ සංවාදයක් තිබුණා රටේ ආර්ථිකය ඇති වී තිබෙන දේශපාලන කැළඹිල්ල විසින් ඉතා වේගෙන් ජනවරමකට යන්න බෑ. අපි තාවකාලිකව පිළිගන්නවා. එහෙනම් අපි කළ යුතු තිබුණේ කුමක්ද? රට යථාවත් තත්ත්වයට පත් කිරීම සඳහා යම් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීම. ඒකට අපි එකඟ තිබුණා. අපි එක මුළුමනින්ම පිළිගත්ත පමණක් නෙවෙයි අපේ සියලු දේශපාලන ව්‍යාපාරතික සාකච්ඡා කරා. කුමක්ද? සර්වපාක්ෂික ආණ්ඩුවක ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රධාන කරුණු දෙකක් ගැබ්වී තිබෙනවා. ඒ සාධාරණ සර්වපාක්ෂික ආණ්ඩුවක් නෝ. පළවෙනි එක තමයි එම සර්වපාක්ෂික ආණ්ඩුවට දායක වෙන සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ අයිතියක් එම ආණ්ඩුව තුළ නියෝජනය විය යුතුයි. මොකද තමන් පංගුකරු වෙනවා නම් තමන් කොටස්කරු වෙනවා නම් එම සියලු තීන්දුව තීරණවලට තමන්ට වග කිය හැකි යාන්ත්‍රණයක් සර්වපාක්ෂික ආණ්ඩුවක තිබිය යුතුයි. දෙක නියත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් අන්තර්කාලන විය යුතුයි. ඒ කෙටි කාලයක් විය යුතුයි. මේ පාර්ලිමේන්තුව අපි කාටවත් එකතු වෙලා ආණ්ඩු කරන්න කියලා ජනවරමක් ලැබිලා නේ. මේ ජනවරමේ තිබෙන එකිනෙකාට විරුද්ධව ලැබුණු ජනවරමක්. එකිනෙකාට ප්‍රතිපක්ෂව ලැබුණු ජනවරමක්. ඒ නිසා කිසිසේත්ම එකිනෙකා සාමිකව රටක් පාලනය කිරීම පිළිබඳ ජනවරමක් නේ. එහෙමනම් එය අන්තර්කාලන විය යුතුයි. අපේ යෝජනාව ගැබ් වී තිබුණේ එතන. කොහොමද සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වෙන හැම දෙනාම සාධාරණ සමකොටස්කරුවන් බවට පත් වෙන්නේ? ඒකේ යෝජනාව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ හරය බවට පත් වුණේ ජනාධිපතිවරයා අනාගත බලව්‍යාපෘතියක නොයෙදෙන කෙනෙක් විය යුතුයි. ඇයි අපි එහෙම කියන්නේ? අපේ මේ රටේ විවස්ථාව අනුවත් අපේ රටේ දේශපාලන සංස්කෘතිය අනුවත් කැබිනට් මණ්ඩල කියන්නේ හුදු ආයතන විතරයි පහුගිය කාලේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කැබිනට් මණ්ඩලයට එළිය ආණ්ඩුවක් හැදුණා. එම ආණ්ඩුව තමයි චන්ද්‍රිකා බාලපැටමැදි මනෝතිත්තවැල්ල තාරාදිමිල්. ඒ මොකද්ද? කැබිනට් මණ්ඩලයෙන් ගලවලා ආණ්ඩුවක් එළියට ගෙනවා මේ විධායක බලය සාමයේ දේශපාලන සංස්කෘතිය. ඊට පස්සේ අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්මගේ ආණ්ඩුව. මේ කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරු නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්මගේ ආණ්ඩුව වෙනු. මහින්ද රාජපක්ෂ මහත්මයා, බෙසිල් රාජපක්ෂ මහත්මයා, නාමර රාජපක්ෂ මහත්මයා සහ ලලිත් වීරතුංග. ඒක තමයි කැබිනට් මණ්ඩලයෙන් එළියට ආණ්ඩුවක් ගෙනවා මේ විධායක බලය. ඒ විතරක් නෙමෙයි මේ දේශපාලන සංස්කෘතිය. කැබිනට්ටින් එළියට බලය ගේනවා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කවුද පහුගිය 15-19? මේ කැබිනට් අමතුරු නෙමෙයි, ඕගොල්ලෝ නෙමෙයි ආණ්ඩුව. කවුද එදා ආණ්ඩුව? එදා ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, චරිත රත්වත්තේ, පාස්කර් ලිංගම්. මේකයි ආණ්ඩුව. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මොකද උනේ? එතුමාට කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුවක් තිබෙත් නැහැ. එළිය එතුමාට ආණ්ඩුවක් හදාගන්නත් බැරි වුණා. එතුමාට එහෙම සංගමයක් තිබුණේ නැහැ. එළිය ආණ්ඩුවක් එතුමා හැදුවේ නැහැ සාධාරණ එක පැත්තෙන්. හැබැයි කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුවක් උනේත් නැහැ. කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුවක් නැණ කැබිනට් ආණ්ඩුව මණ්ඩලයේ ගොවිජනයාගේ ප්‍රශ්න කියනකොට ඒක සමන් දෙන්න ඕන නේ. එහෙම උනේ නැහැ. ඒ නිසා මේ විධායක බලයත් මේ දේශපාලන සංස්කෘතියත් වෙනුවෙන් අපි කවර කෙනෙක් සාමික ආණ්ඩුවක් ගොඩනගුවත් ඒ ආණ්ඩුවෙන් එළිය බලයක් නිර්මාණය වෙනවා.
අන්නේ නිසා මේ විධායක බලය නියෝජනය කරන සර්වපාක්ෂික ආණ්ඩුවකදී විධායක බලය අනාගත දේශපාලන බල ව්‍යාපෘතියක නොයෙදෙන එකක් විය යුතුයි කියන එක අපේ ස්ථාවරය. ඒ ස්ථාවරය සඳහා අපි විශාල ප්‍රයත්නෙන් දරුවා. ඒ ස්ථාවරයට එන්න පුළුවන්කම ලැබුණා නම් අපි ආණ්ඩුව කොටස් කරවන් බවට පත් වෙන අපි යෝජනා කරා. අග්‍රාමාත්‍යවරය එකඟ වෙන පක්ෂවල එකඟතාවයෙන් අපි සාමූහික කෙනෙක් තෝරමු කියලා එකඟතාවයකට ආවා. සමහර අය මන්ත්‍රීවරයන්ගේ නම් යෝජනා වුණා. සමහර අය දෙමළ මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වුණා. අපි ඒ සියල්ලන්ටම පක්ෂපාතී. හැබැයි අපි ඔක්කොම එකතුලා 10 දෙනෙක්ගේ වගේ කෙටි අමාත්‍ය මණ්ඩලයක් හදලා රට සාමාන්‍ය යථා තත්ත්වයට පත් කරලා මහා මැතිවරණයට ගිහිල්ලා නැවත ජනවරම පිහිටු වී තිබෙන යෝජනාව අපි අතේ තිබුණි. ඒ යෝජනාව අරගෙන අපි මේ පාර්ලිමේන්තු නියෝජනය කර සියලු දේශපාලන ව්‍යාපාර පොදු ජන පෙරමුණත් එක්ක එහි මහලේ කමරත් එක්ක අපි සාකච්ඡා කරා. මේක තමයි අපේ යෝජනාව සර්වපාක්ෂික ආණ්ඩුව මේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ සර්වපාක්ෂික ආණ්ඩුව යනු හැම දිනාටම සාධාරණ අයිතිය ලැබෙන ඒක යම් කාලයක සීමා වෙන ආණ්ඩුව බවට පත් වී තිබී ඒ යෝජනාව අපි ඉටු කරගෙන යමු කියලා උත්සාහයක් දරුවා. ඒ උත්සාහය අසාර්ථක වුණා. එනිසා ඒ උත්සාහය අසාර්ථක වෙනවා කියලා ගණගනු නියෝජකතාන එකතුමනි සර්වපාක්ෂික ආණ්ඩුවත් සඳහා තිබුණු සියලු අවස්ථා දැන් අවසන් වී තිබෙන්නේ. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජපක්ෂ කඳුරේ සහායතුව රනිල් රාජපක්ෂ ආණ්ඩුවකට නැගුණ ලැබුවා. දැන් ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ මුලසුන සිට අපිට ආරාධනා කරන්නේ කුමටද? ඔහු වැකියක් හැටියට සර්වපාක්ෂික ආණ්ඩුවක් කිව්වට දැන් ආරාධනා කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවකට නෙවෙයි. දැන් මේ ආරාධනය තිබෙන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස් කරුවන් බවට පත් වෙන්නේ. අපි ඒක ලෑස්ති නෑ. මේක පැහැදිලි කරන අපි ඒක ලෑස්ති නෑ. නමුත් ආණ්ඩු විසින් මේ අර්බුදයෙන් ගොඩේම සඳහා යම් ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා නම් ඒ සාධනීය කරුණු වලට සාධනීය ප්‍රතිචාර දක්වන්න අපි ලෑස්ති. එසේ නැතුව අපි මේ ආණ්ඩුවේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස් කරුවන් බවට පත්වීමට අපි සූදානම් නැහැ. ඒ වගේම දැන් මේ විවාදයේ මුළුමනින්ම පවතින්නේ අගමැතිතුමා කරපු ප්‍රකාශය මත. මේ ප්‍රකාශය මේ පාර්ලිමේන්තුව අපි දීර්ඝ කාලයක් අහලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අපි ඔක්කොම එකතුලා මේ රට හදමු. අනාගත තරුණයන් වෙනුවෙන් මේ රට හදමු නේද? අපේ රටේ ආර්ථික සංවර්ධනය ගොඩනගමු. ලෝකයේ දියුණුතම රාජ්‍යයක් බවට අපේ රාජ්‍ය පත් කරමු. මේ ආදී විවිධ සංකල්ප යෝජනා අපි දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුව අහලා තිබෙනවා. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මට මතකයි 2016 දී කරපු කතාවක් තිබෙනවා. ඒ කතාවේදී පත්තරයක පළ වෙලා තිබුණා මෙහිම. මායේ පත්තරේ උපුටා දක්වන්නම් ගරු නියෝජකතානුතුමනි, මංගල ලෝකේ අපේ පැත්තර ගන්නවා. රවි ආර්ථිකය හදන්න ආධාර ගන්නවා. මලික් ලෝක වටේ ගිහින් ආයෝජන ගිනවා. සංවර්ධන කලාපත් ගිනවා. එතකොට ප්‍රශ්න ඔක්කොම ඉවරයි. හැමෝම සුද්ධ වගේ ජීවත් වෙවි. 2016 රනිල් වික්‍රමසිංහ. හරිද? ඉතින් මේක තමයි 2016 අපිට දීපු සීනේ. හැබැයි නැවත ඇවිල්ලා තුමා සීනයක් අපිට ඉදිරිපත් කරනවා. ඒ සීනේ සර්වපාක්ෂික ආණ්ඩු යනු තවදුරටත් සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. ඔවුන් විසින් ගොඩනගා ගන්න ලද ආණ්ඩුවට කොටස් කරුවන් බවට පත් කිරීම සඳහා අපිට කරන ආරාධනය අපි ඒකට එකඟ නැහැ. මා කලින් කිව්වර පරිදිම සාධනීය යෝජනාව ඉදිරිපත් කරනවා නම් ඒ සාධනීය යෝජනාවන් සඳහා සාධනීය ප්‍රතිචාර දක්වන්න අපි කැමති. ඊළඟ එතුමා විසින් දීර්ඝ ලෙස සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. ඉතා වැදගත්. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික දේ මොකද්ද? ගරු නියෝජකතාවනක අදත් අපේ රට පාලනය වෙන්නේ හදිස් නීති යටතේ. හදිස් නීති යනු කුමක්ද? ජනාධිපතිවරයාට බලතල ලැබී තිබෙනවා. මේ පාර්ලිමේන්තුව දීර්ඝ කාලයක් තිස්සේ සමත් කර තිබෙන හැම නීතියක්ම අත්තිටුවීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. වෙනස් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. නව නීති පැනවීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. තවදුරටත් ව්‍යවස්ථාදායක නීති සම්පාදනය කරන ආයතනයක් වෙනුවට ව්‍යවස්ථාදායක විසින් සම්මත කර තිබෙන නීති, ව්‍යවස්ථාදායක විසින් අනුමත කර තිබෙන නීති සියල්ල අවලංගු කොට තමන්ට සිතඟේ පරිදි නීති පැනවීමේ බලයක් හදිස්සි නීතියට ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා. මොකද එහෙම තත්ත්වයක් තිබෙනවද? ඒ නිසා ජනාධිපතිවරයා මෙතන ප්‍රජාතන්ත්‍රවාද ගැන කතා කරාට ඔව් රට පාලනය කරන්නේ හදිස් නීතිය කේන්ද්‍ර කරගෙන. මා දන්නා හර්ෂසිල්ලා මැතිතුමා කරපු ප්‍රකාශයක් ගැන මම පවිතයටපත් වුණා. ඔහු සමග කිව්වාලු හදිස් නීතිය දැන් අවශ්‍ය වී තිබෙන්නේ ජනාරගලය මැඩ පැවැත්වීම වෙනුවෙන් නෙවෙයි, ඇති කර ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ජනතාවගේ එන විරෝධය මැඩ පැවැත්වීම වෙනුවෙන් කියලා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කිව්වා. ඔව් පාර්ස මන්ත්‍රීතුමා, මම කිව්වේ ගරු අනුරකුමාර දිසානායක මන්ත්‍රීතුමා මට කිව්වා කියලා නෙමෙයි, මං කිව්වේ මට ඇහුණයි කියලා. හරි බව මිසිතේ ඔබතුමා. ඒ කියන්නේ කමක් නැහැ, එතුමාට අනු කිව්වත් වෙන කෙනෙකුට කියනකොට එතුමාට ඇහිලා. ඒත් ඇතිනේ, ඒත් රනිල්ගේ හඬ. ඒකනේ. හරි, ඊළඟ ගරු කතා නැකතුනේ එතුමා.
මේ මුළු සාකච්ඡාවේදී මේ අරගලයේ කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි ත්‍රස්තවාදය, අනිත් එක තමයි අරගල කරුවන්. හැබැයි ඔය ත්‍රස්තවාදය කියලා බෙදුවේ කවුද? ත්‍රස්තවාදය කියලා වත්තටම කොට ගත්තේ කවුද? ජනාධිපති පුටුවේ වාඩි වෙච්ච කාන්තාවන් දෙන්නේ කත්තට කොට ගනි. ත්‍රස්තවාදී. ජනාධිපති කොටියේ කොඩියේ නිදියාගත්තු කෙනා අත්තන කොට ගනි ත්‍රස්තවාදී. ජනාධිපති මන්ත්‍රියට පළමුව ඇතුළත් වූ කෙනා අත්තන කොට ගනි ත්‍රස්තවාදී. මොනවද මේ විකාර? ඒ නිසා ජනාධිපතිවරයා අවශ්‍ය වී තිබුණා තමන්ට ඡන්ද දීපු කඳවුර සතුටු කිරීම සඳහා. ඡන්ද දීපු කඳවුර විශාල අපහසුතාවයට දුෂ්කරතාවයට පත් කරයි. ගරු අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහභාගී වෙලා තිබුණා. ඔබතුමාට අග්‍රාමාත්‍ය ධුර හැරයන්න සිද්ධ වුණේ. එදා ගෝල් ෆේස් එකේ ජනතාවගේ නැගී සිටීම. නිසා ඔබලා සහ සහ ඔබ ඔබතුමා මාතක කියලා ඊට කලින්ම මම යන්න හිටිය කියලා කමක් නැහැ කොහොම හරි මගේ මෙනීමේ ඒක. හරි. නමුත් කොහොම වුණත් කොහොමලප්පක තියෙන්නේ. එනිසා හිතවීමක් තියෙනවා. එනිසා මේ ගෝල් ෆේස් අරගල කරුවන් පිළිබඳව ඇති කළාද හිතවීමක් තිබෙනවා. කාටද? ඕගොල්ලන්ගේ කඳවුරට. එහෙනම් ඕගොල්ලෝ සතුටු කරන්න නම් පෙරලා උන්ට රිද්දවන්න ඕන. අන්න ඒක තමයි රනිල් වික්‍රමසිංහේ ප්‍රජාතන්ත්‍රවාදී. නිසා ඔය පුටුවේ වාඩි වෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිව්වට ඔව් හදිස්සි නීති යටතේ සාධාරණ ජනතාවගේ නැගිටීම් පිළිබඳව ඉතාමත් වියරුවෙන් සහ කෝපෙන් කටයුතු කරන බව පෙන්눔 කරමින් තිබෙනවා. ඊළඟ වංචා දූෂණ පිළිබඳව විශාල සාකච්ඡාවක් කරා. මට කලින් අපේ ප්‍රසන්න රණතුංග ගරු මන්ත්‍රීතුමා කතා කළා අපිටත් මොනවද කිව්වා. ඉතින් සාමාන්‍යයෙන් දෙමළ කියමනක් තියෙනවා මං හිතන්නේ මනෝගනිස මන්ත්‍රීතුමා මම වැරදි නම් මාව නිවැරදි කරන්න. සාත්තන් වේදම් ඕඩු කරේදී. ඒ කියන්නේ යක්කු ආගම් කියනවා. හරිද? මම ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමාගේ කරු කතාව අහනකොට මට දැනුනේ යක්කු ආගම් කියනවා වගේ හැඟීමක්. ඒ මොකද? යක්කු පිරිත් කියනවා. ඒකත් හොඳයි. ඒකම නිවැරදි කරා හොඳම වචන ගෙන දුන්නා. ඒ වගේ තමයි මට එතුමයි කතාව ඇහුනේ. යක්කු පිරිත් කියනවා වගේ. හේතුව මොකද්ද? දැන් වංචා දූෂණ පිළිබඳව මේ මුලසුනේ ඉඳන් එතුමා කියනවා. එතුමා මුලසුනේ ඉඳන් කිව්වා. දැන් මම දැනගන්න කැමති නිමල් සිරිපාල සිල්වා අමාත්‍ය ධුරෙන් ඉල්ලා සුරියයි. ඇයි? ලංකාවේ අමාත්‍ය ධුර අමාත්‍යවරුන් පිළිබඳව ඕනෑවටත් වඩා වැඩියෙන් පත්‍රවල වංචා දූෂණ පැන ලියවිලා තිබෙනවා. ගොසිප් වල ලියවිලා තිබෙනවා. හැබැයි කිසි වෙලාවක ජනාධිපතිවරේ අදාළ අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න කියලා නියෝගයක් දෙන්නේ නැහැ. හැබැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝගයක් දුන්නා නිමල් සිරිපාලට ඉල්ලා අස්වෙන්න කියලා. ඇයි? මේ වංචා දූෂණ පිළිබඳව ඔහුට ඉතාමත් වගකීම් සහිත රාජතාන්ත්‍රික සබඳතාවයන් හරහා පැමිණිල්ල ආවේ. තායිසේ සමාගමෙන් රුපියල් මිලියන 200ක් ඉල්ලුවයි කියලා. ජනාධිපතිවරයා මොකද කිව්වේ? ජනාධිපතිවරයා ඔහුට වහම ඉල්ලා අස්වෙන්න කියලා. හැබැයි වර්තමාන ජනාධිපතිවරයා මොකද කරේ? වර්තමාන ජනාධිපතිවරයා 3 දෙනෙක්ගේ කමිටුවක් දානවා. කොහෙද කරු කතානායකතුමනි වංචා දූෂණ පිළිබඳව එළිය කමිටු වල නඩු විභාග කරන්නේ? මේක කැලෑ උසාවියක් නෙමෙයි මිතුව. එළිය කමිටුවක් දානවා. කමිටුවේ සභාපති බවට පත් කරනවා කුසලා සරෝජනී. මම වගකීමෙන් කියන්නේ කුසලා සරෝජනී මහත්මිය මම කමිටුවේ සභාපති කරන්න කියලා ඉල්ලුවේ නිමල් සිරිපාල රනිල් වික්‍රමසිංහගේ. මතකද බගන්? හරි. ඊට පස්සේ ඒකෙන් සුද්ධ කරලා අමාත්‍ය ධුර දෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොකද කියන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා වංචා දූෂණ මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරනවා කියලා. අපි පිළිගන්නවද ඒක? ඔබතුමා ගැන මට වෙන විචන දෙනවා. අපේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ඔබතුමාට නිශ්චිත වශයෙන් අධිකරණයේ නඩුවක් පැවරලා ඒ මහා අධිකරණයෙන් ඔබතුමා වරදකරුවෙක් වුණා. ඔබතුමා ඇපීල් කරලා තියෙන එක වෙනම දෙයක්. හැබැයි මහා අධිකරණ වරදකරු මොකද්ද? ඒ නඩුව තමයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව. ඔබතුමාට මිලියන 25ක දඩයක් නියම කරා. ලේසි නෑ. මම හිතන්නේ ලංකාවේ මොන නඩුවක්ද තියෙන මිලියන 25ක දඩයක් දාපු? මිලියන 2ක වන්දියක් නියම කරා. අවුරුදු 4කට ශරීරය බැඳා. හරිද? දැන් තමුන්වහන්සේ මොකද වෙන්නේ? තමුන්වහන්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක්. ඔබතුමාට අයිතියක් තියෙනවනේ. අයිතියක් තියෙන එක නිදොස් කිරීම සඳහා අභියෝජන කරේ. ඒක තමයි අයිතිය. ඒ අයිතිය කටයුතු කරන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ මුලසුනේ දැන් වාඩිලා කියන්න පුළුවන්ද? තමන්ගේ ආණ්ඩු ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා, තමන්ගේ කැබිනට් මණ්ඩල නාගරික සංවර්ධන අමාත්‍යවරයා, අධිකරණයෙන් දූෂිතභාවයට ලක්වුණු දඬුවම් ලැබිය යුතු කෙනෙක් මම වංචා දූෂණ මැඩ පවත්වන රටේ ජනතාවට කියන්න පුළුවන්ද? මම අහන්නේ ඒකයි. නේද? සාමාන්‍ය මේක ටිකක් කැත කියමනම් ඒත් කියන්න කටේ නරිවාදන් රෙද්ද පල්ලින් බීරනවා කියලා මේවට කියන්නේ. මොකද තියද? කටේ නරිවාදන් රෙද්ද පල්ලින් බීරිනවා. ඒක කතාව ඊට වඩා මගේ කතාව කියන්නේ නැන්නේ. එනිසා මොකද මේ වෙලා තිබෙන්නේ? එනිසා අපි පිළිගන්න ඕනේ එතුමා දූෂණය වංචාව නතර කිරීම සඳහා දරන ප්‍රයත්න හරි කියලා. එතුමාගේ උපදේශකවරු කවුද කියලා බලන්නකෝ.
Dapi dana janadipati orang CL visian pilih bandar hasil adya kini makna ini window netne janadipati orang samat window nak kembali beno taman te itu amat sesetram pilih bandar ahu bodya netam eh ahu bodya kriti sesetram pilih bandar ahu bodya laba gini misalnya eh pilih bandar visi sakti nyane tena kandayam taman gupade sukuru paru patkar ganda pulu darani lekam sih kumate gupade sukuru kau tu hita bu parlimen tu menteri akil viraj gupade sakti Mengadakan kerana kami tidak nilai kerana semua mahatma dan nuterena, akhirnya virah atau terena, amu tu karunia mukadd. Dengan kan nunap. Ilang kau itu, ilang asumar sing, parlimen tu kerana tu pelawat upades. Apa dengan kan nunap, parlimen tu pelawat janadi puti beraya aurdu hat, mewartaman janadi beraya aurdu hatulis pah parlimen tu, aurdu hatulis pah parlimen tu hidupun etikenat, nuterena, asumar sing kerana terena lalu parlimen tu upades kemukadd. Ilang kau tu tamu nasala danna, tau patkara, sahaja ratna itu. Mukadde tu mata Ranil Wickremesinghe mahatma itu noteren alut tadde kimi mana mad? Mama pakshapati janadi pati wari, eh visiam pilih mana taksingne nyane ti bina, abuade ti bina, budgalen thamange upade sukur batkaraga negara mama pakshapati. Mama hitena gota be raja paksh mahatma waradda gatu tanda tamai veradi upade sukur hitiya. Kuskar mante tanda upade sduna dostar gini, onna prasni. Ekenu ni? Hari kuskar mante tanda upade sukur dostar gini, itu waradda gatta. Hebat itu amat hasil adya kini tiada epil mana visi nyanyi tiada kandang janadi pati orang itu pada eskur berat patkar gini mana paksapat? Ikan bahalwa kuisak jam betupat dila selak itu betupat dunia kemakne. Muka ini nyanyi orang ini denuma ikan rajapalan itu masih ikan loko loko vivida tanggul untuk visali limti bino orang visala kandang muka pada eskur itu gan. Hebat akilagen sahaja asuma asing laba gan muka pada eskur itu. Insa garu niyojaka tanah itu ni ma pelikan ini, tuma wanca dusan nasti pelibat itu, oye putu ini dan kerana itu prakashi. Ila laga tu tuvisesin mu. Awasan aje tuma naivalat, itu ma kira me khatiya via pertiwalat virudduna kira. Itu ma kira kanat saling kira ma rata visala via pertiwalat virudduna, hebei wanja naivalat virudduni ne kira. Itu ma kira him. Teltan ke sangkiran dengan kita virudduna, hebei Suah seria gini kita virudduna, hebei naya kan wanja bela dapolen naya kan kita virudduni naya kila kino. Dan apairate naya wanja bela mana bela dapolen naya kan ngeke deda sate na deda pahlawa dakwa garu Mahindra Rajapaksa metu mage kala ya tulut. Wanja bela dapolen naya ranti ne billion ne tuna hamarai. Deda pahlawi na deda dahana me awasang men kita wanja bela dapolen naya gatta billion ne dolah dolah billion ne dolah. Inda Ranil Wickremesinghe kene mukadme parlimen tu mulusun ini dala. Itu mah naya gan nak kata api virudh nauni ayi kilapin mana? Ini maru edak ni. Itu mah tamai tirne kerana naya gan nauden itu keluaran jemilah puli. Hebat itu mah me parlimen ti mulusni wadi laki nama. Merate janata awa deshapan via par wanja velanda pola naya gan nak kata virudh nauni ne via pruti walta virudh nuna. Wanja velanda pola naya ragan tirne wakin siat asuwa kat itu mah. Itu mah apa perla prasthan kerana mama wanja velanda pola naya gan nak kata mama kerana lirik sumat me. Mama wanja bela itu pola naya gan ngoto ogol lo virudh nauni ay imar kata wakni. Hari deh, ini sa me naya arbudya visal ma panggu ada jati antar suri bendung karahara gatte kanam. E jati antar suri bendung karibeli naya panggu sira suwa karanti bini Ranil Wickremesinghe mahatma ke palan kala itu. Ewake me tuma kiwa mukad triku nama le teltang sangkiri sampurna beradi. Chandi virakodi garu menteri tuma innona. E tuma cabinet paper ka demma maga otina cabinet patrika awa. Ranil Wickremesinghe mahatma agamati dure darne kota trikuna male tel tanki dasaya tel sanstha wedata sangwardhane kirima saha cabinet patrika waddemma garbantuma kale awasan ena ma awasan e cabinet patrika wata e cabinet patrika wata cabinet mandala anumathi dunna lankaye palaweni watawata mata wada addakin methi Mahinda Rajapaksa methuma obutumada cabinet mandale thindu thiri pilibada lankaye palaweni watawata cabinet mandale anumatha karapu cabinet thinduwa Awalanggu kiri masa dah kabinet patrika wadamma Ranil Wickremesinghe agametuma. Awalanggu kiri me kabinet patrika. Dalam tamai triku nama le tel tengi sangkirne sangwardhane kiri masa dah bada kari itu rakni me chandi ma vira kudite tel nama ti kamatne tiura. Unna pati pala. Ya vi lakira tel tengi sangkirne kena mukadmi kiri. Ini saya itu ma awasan awasin kiri ma itu ma me darna prayatne pati pala lebenne anagata daru antakino. Mama itu ma takian kemati. Obatuma merate. Awasan kerana kerana. Awasan nasib parlimen tu awal 2045. Mereka 45 yang awal 2045 tunak. Agameti, ekko agameti, agameti, ekko kabinet temati, ekko vipakshanai. Insa ada bukti mending merate perempuan. Itu ma eda awa perubu biji.
Insa ada itu mah wapurna bija. Anagate kawarakar binasa gini deh dikila piti tapi hadili. Ada merata bukti vidimin tibenne. Itihase itu mala visum wapurna lada bija. Kiamin mama wasan karna bumi suti garuniyo jekatana gitu. Bumi suti abad mana.